ජීවිත තුනක් බිලිගනිමින් කඩා වැටුණු මහනුවර බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරුවන අනුර ලෙව්කේ මහතා අද ඔක්තෝබර් 13 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේෂ් රත් අධිකරණය නියෝග කළා. මහල් හතරක් පමණක් ඉදිකිරීමට අනුමැතිය ලබා දී තිබියදී හිමිකරු එම සැලසුම්වලට පිටින් යමින් මහල් පහක නිවසක් ඉදිකර ඇති බවත් ඒ අත්තිවාරම එම බර දරා ගැනීමට නොහැකි මට්ටමේ එකක් බවත් මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි මධ්‍යම පළාත ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා අනාවරණ කළා. මහනුවර බෝවැලිකඩ සංගමිතා මාවතේ පස්මහල් නිවසක් ඊට පහලින් පිහිටි නිවසක් මතට කඩා වැටීමෙන් අමුසම යුවලකට සහ ඔවුන්ගේ මාස 1කමාරක වයසැති බිලින්දියට දිවි අහිමි වූයේ පසුගිය සැප්තැම්බර් 20 වෙනිදායි. එම කඩා වැටුණු පස්මහල් නිවසේ හිමිකරු වූ දොඩංවල නාථ දේවාලයේ හිටපු බස් නායක නිලමේ අනුර ලෙව්කේ මහතා නිවස නිසි අනුමැතියෙන් ලබාගෙන ඉදිකළ බව පැවසූ පසුබිමක අදාළ මුල් ලේඛනවල පිටපත් ලබා ගනිමින් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළා. සිදු කෙරුණු විමර්ශන අනුව නොසලකිලිමත් ඉදිකිරීම් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදු කිරීම සහ නිවාස කිහිපයකට අලාභහන සිදු කිරීම යන චෝදනා යටතේ පොලිසිය අද නිවසේ හිමිකරු අත්අඩංගුවටගෙන නඩු පවරනු ලැබුවා. අදාළ නිවසේ පළමු මහල සහ පස්වන මහල නිසි ප්‍රමිතියකින් සහ අවසරයකින් තොරව ඉදිකර ඇති බවට මුල් ලේඛනවල පිටපත් විමර්ශනයෙන් හෙළි වූ බව මහනුවර කොට්ටහස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අනාවරණ කර තිබෙනවා. මූලික පරීක්ෂණයේදී වාර්තාවක් මට ලැබිලා තියෙනවා. ඒක මෙහි අධ්‍යක්ෂකතුමා දාලා තියෙන්නේ මහල් පහක බාරය දරා ගැනීමට ප්‍රමාණවත් නොවන පරිදි ව්‍යුහයන් පාදම ඉදිකර තිබී ඇතියරු දැකගත හැකි විය. ඒක තමයි ප්‍රධානම සාධකය. මේ සම්බන්ධව සැලැස්ම අනුමත කළා තියෙන්නේ 2006. ඊයින් පස්සේ වතාවත් තුනකදී මේක අපි දන්නෝ සංශෝධනය කළා තියෙන ගොඩනැගිලි වලට. 2016 දී ස්ථිර සහතිකය දීලා තියෙනවා මේකට පදිංචි වීම සඳහා අනුකූලතා සහතිකය. නමුත් අවසානයේ දැන් අනුකූලතා සහතිකය දෙනකොට තාක්ෂණ නිලධාරියෙක් ගිහින් පරීක්ෂා කරනකොට තාක්ෂණ නිලධාරියාට මේකේ ප්‍රමතිය ගැන පරීක්ෂා කරලා බලන්න ක්‍රමවේදයක් නැහැ අපේ. ඉතින් තාක්ෂණ නිලධාරිය ගිහින් පරීක්ෂා කරලා බලන්නේ සැලැස්මට අනුව ගෙදර හදලා තියෙනවද නිවස හදලා තියෙනවද කියන කාරණේ විතරයි. මේක තට්ටු 4ටනේ අවසාන වශයෙන් අවසර ලබා දෙලා තියෙනවා. නමුත් තට්ටු 5ක් හදලා තියෙනවා. ඒ අනුව අද උදෑසන අත්අඩංගුවටගත් කඩා වැටුණු නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා. මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාරවලට නීති විරෝධී අයුරින් යොදා ගැනීම සඳහා එකල සහල් ගබඩාවක ගබඩා කර ඇතැයි අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණය වුණා. උකුස්සාගේ අද හෙළි දරව්ව ඒ පිළිබඳව. මිනිස් පරිභෝජනයට සුදුසු සහල් ඒකල ප්‍රදේශයේ සත්ව ආහාර ගබඩාවක ඇති බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණය වුණා. උකුස්සා අදාළ ස්ථානයට ඇතුළු වන විටත් ස්ථානයට සහල් ගොඩබාවින් තිබූ අයුරුයි මේ. මෙහි නීති විරෝධී ක්‍රියාවක් සිදුවන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව උකුස්සා මේ පිළිබඳව විශේෂ භාර වෙළඳාම් අමාත්‍ය බඳුන ගුණවර්ධන මහතා දැනුවත් කළා. අප අදම ස්ථානයට ළඟා වුණේ විශේෂ භාර අමාත්‍යවරයාද කැටුවයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එම ස්ථානය නිරීක්ෂණය කළා. යතරතුර එහි සහල් ගබඩා කර තිබූ සයිලෝවක් පරීක්ෂා කිරීමේදී පරිභෝජනයට සුදුසු සහල් ටොන් 300කට අධික ප්‍රමාණයක් සොයාගත්තා. මේ ගැසට් නිවේදනයට අනුව කිසිම ගොවියෙක් හෝ නිෂ්පාදකෙක් වී හෝ සහල් හෝ සහල් නිෂ්පාදනයට යොදා ගන්න දෙයක් කුකුල් කෑම නිෂ්පාදනයට යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. ඒ අනුව මේ ස්ථානයට ගොස් පරීක්ෂා කරන විට ඉතාම පැහැදිලිව කැඩුන සහල් පරිභෝජනයේ නුසුදුසු සහල් නෙවෙයි වෙනත් වී හා සහල් වර්ග තොග විශාල වශයෙන් රැස් කරලා තිබෙනවා. ඒ ස්ථානයේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න පොලිසිය ආධාර කරගෙන පරිභෝගක කටයුතු අධිකාරී නිලධාරීන් මේ වන විට කටයුතු යොදලා තියෙනවා. මෙහි නිෂ්පාදන කටයුතු නැවැත්වූ පාරිභෝගික අධිකාරී නිලධාරීන් එම ස්ථානයට ආරක්ෂාව සැලසීමට පියවර ගත්තා. මෙවැනි කූට ක්‍රියාවන් නීතියේ රැහැනට හසු කර දීමට අද දිරන උකුස්සා අවධානයේ
අභව ප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය මෙවැනි විට මොරටුවේ පිහිටි මේ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් එම නිවස වෙත පැමිණෙමින් සිටිනවා. දශක තුනකටත් අධික කාලයක් මෙරට ජනතාව තම හාස්‍ය රංගනයෙන් ප්‍රමෝදයට පත් කළ ටෙනිසන් කුරේ මහතා ඊයේ කොළඹ ජාතික රෝහලේදී අභව ප්‍රාප්ත වුණා. මෙම කනගාටුදායක පුවත කනවැටුණු සැනින් කලාකරුවන් රැසක් මොරටුවේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැස් වුණා. අපේ සහෝදරයා මෙච්චර ඉක්මනට අපි උදාලයයි කියලා අපි නම් කවදාවත් හිතුවේ නැහැ. ඔහුගේ මරණය භෞතිකව සිද්ධ වුණත් ඔහුගේ නාමය සදා අමරණීය ලෙස අපි හැමෝගෙම හිත තුළ තැන්පත් වෙලා තියෙනවා. පරම්පරාවක් අප වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවර කළ ටෙනිසන් සොයුරා අද අපෙන් වියෝවි ඔහු සනසීමක සිටිනවායයි අපි සිතනු. ටෙනිසන් කුරේ මහතාගේ දේහ මොරටුවේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබුවේ අද පෙරවරු වේදී. ජනප්‍රිය ප්‍රහසන නළු බන්දු සමරසිංහ මහතා සිය ආදරණීය සිනමා සංගයාට අවසන් බුහුමන් පුතකලේ මිලසි. ටෙනිසන් කුරේ මහතා සම්බන්ධ කර ගනිමින් වේදිකා නාට්‍ය නිර්මාණය කළ දැනට විදේශගතව සිටින ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සිසිල් ගුණසේකර මහතාද WhatsApp ඔස්සේ සිය ශෝකය පළ කරේ මෙලෙසින්. තේලීමට නිතරම කියන කතාවක් තමයි මචං මාව ගෙව්වේ දෙරණ සිනමා සම්මාන උළෙල. තේලී නිතරම කියන කතාවක් තමයි මං දෙරණ කවදාවත් මගේ හිතෙන් මැකෙන්නේ නැහැ. තේලී ඔයත් අපේ හිතෙන් මැකෙන්නේ නැහැ. ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා සවස මුරුටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. සුනාමියෙන් අතුරුදන්ව සිටි පුතෙකු වසර 16කට පසු සිය මව සොයා පැමිණි පුතක් සමන්තුරේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. එම මුස්ලිම් දරුවා වසර 16ක් සිංහල පවුලක් ඇසුරේ හැදී වැඩී තිබීම මෙහි විශේෂත්වය. සුනාමි ආපු දවසේ ඉඳලම මම මගේ ළමයාව හෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ. දැන් අවුරුදු 16කට පස්සේ ළමයාව හම්බ වෙලා තියෙනවා. මට හරිම සතුටුයි. මේ සමන්තුරේ ජීවත් වන අබුසාලි සිත්ති හමාලියා. ඇය සමීපයේ මේ අසුන්ගෙන ඉන්නේ 16 වසරකට පෙර අතුරුදන් වූ ඇගේ පුතු රාසීන් මොහමඩ් අක්‍රම් රිස්කාන්. සුනාමි ඛේදවාචකයත් සමග රාසීන්ට අවුරුදු 5යිදී සිය මවගෙන් වෙන්වීමට සිදුවනවා. සුනාමිය ගමට ආවා. මම හිතුවේ ළමයා මැරුණා කියලා. සුනාමියෙන් දවස් 3කට පස්සේ අම්පාර ස්පිරිතාලෙට ගිහින් බැලුවා. ළමයා එහෙ හිටියෙත් නැහැ. හැබැයි ස්පිරිතාලේ පුතේ රිස්වාන් කියලා නම තිබුණා. ඒකෙන් මම දැනගත්තා මගේ ළමයා එහෙ ඉඳලා තියෙනවා කියලා. එතකොට එයාට අවුරුදු 5යි. මේ ෆොටෝ එක පෙන්න මම හැම තැනම ළමයාව හෙව්වා. කෙසේ නමුත් අබුසාලිස්සේ පුතු සෙවීමේ උත්සාහය අත්හරින්නේ නැහැ. අම්පාර ඉස්කෝලේක ළමයා ඉගෙන ගන්නවා කියලා සිංහල දෙන්නෙක් ඇවිත් මට කිව්වා. මම මෙයා ඉන්න ගෙදරට ගියා. සිංහල අය තමයි මෙයාව හදාගෙන තියෙන්නේ. එයාලා හොඳින් මගේ පුතාව බලාගත්තා. මම කවදාවත් එයාලව අමතක කරන්නේ නැහැ. ළමයා මම වගේමයි. මෙතන මෙයාගේ පැල්ලමක් තියෙනවා. ඒකෙන් මම හඳුනගත්තා මේ මගේ පුතා කියලා. මම පුතාට තේරුම් කළාම එයා මාව හොයාගෙන ආවා. තරුණයෙකු අනතුරට ලක් කරමින් 2016 රාජගිරියේදී සිදු වූ රියනතුරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාට්ලි චම්පික මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද වරින්තු නිකුත් කළා. ඒ විත්තිකරු අදේම නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එමෙන්න හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතාට සිද්ධියේ තවත් සැකකරුවෙකු වන වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල සහ රියදුරු ඇතුළු 3 දෙනාට විදෙස් ගමන් තහනමක්ද පැනවුවා.
දකුණු පයගල දුම්රිය හරස් මාර්ගයේ වසා තිබෙන අවස්ථාවේදී අතිශය අනතුරුදායක ලෙස සුඛෝපභෝගී බස් රථයක් ඒ හරහා ගමන් කරන අයුරු ජංගම දුරකථන කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. බල රේල් ගේට්ටුව වහලා තියෙද්දි දැන් මේ WPNE 0.360 අංකයේ දරන මෙම බස් රථය ඊයේ සවස මන්තිරු නීතියද උල්ලංඝනය කරමින් මෙලෙස ධාවනය කළ අතර එම බස් රථය අනුගමනය කරමින් පාවෙදිකරුවෙක් සහ යතුරුපදිකරුවන් කිහිප දෙනෙකුද වසා තිබෙන දුම්රිය හරස් මාර්ගයේ හරහා ගමන් කළ අයුරු ඉමේ. එසමගින් අපගේ ප්‍රධාන පාත් විකාශය නිමාවට පත් වෙනවා. සබ්‍රාත්